ඉතාම සතුරුදාවී තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන කියලා හිතනවා. මොකද මේ කසල නැත්තම් කුණු සම්බන්ධව ක්‍රියාකරන්ට වගකීම තියෙන බලය තියෙන මාගේ අපේ ඉතවත් ඇමතිවරු තුන්දෙනා මෙතන වාඩි වෙලා ඉන්නවා. මෙතන දැන් අපිට දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අද සිට තර්කානුකූලව නිල වශයෙන් කුණු ප්‍රශ්නේ අවශ්‍යයි කියලා අවසානයි. දැන් මෙතන මේ ඇමතිවරු තුන්දෙනාම දැන් මේ සම්බන්ධව දැන් කරන වෙච්ච දේ ගැන කරගෙන ඉන්න දේ ගැන ඒ වගේ කරන්ට ද උත්සාහ කරගෙන තීරණය කරලා තියෙන දේ ගැන කතා කරා. මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මම කියන්න හදන්නේ මේ කුණු ප්‍රශ්නේ නිසා දැන් අපේ චම්පි කරනවා කැමැත්තම කියපු විදියට කොළඹ නගරය තුල අපේ ජනතාව මුණ දුන්න ප්‍රශ්න ටික. ඒකත් විස්තරානුකූල කියන්න යන්නේ නැහැ. මම කියන්න කැමති මේ කරුණා කරලා වැඳලා ආනවා කොළඹ කුණු අපිට එපා කියලා කවුරුත් ලට කියන්න එපා. නැවත කියන්න කැමති. කොළඹ කුණු අපේ කුණු නෙවෙයි අපිට එපා කියලා කියන අර සටන් පාඩය තම වැරදි ප්‍රතිගාමි දේශ විරෝධී සටන් පාඩක එක. අමතක වෙන්න එපා. කොළඹ කියන්නේ ඔර අර අතන තියෙන මේ මාලදිවයින අගනුවර නෙවෙයි. එතන තියෙන ඉන්දියාව අගනුවර නෙවෙයි. හැ අද දුරේ තියෙන මේ ඉංගලන්තය අගනුවර නෙවෙයි. අපේ අගනුවර. දැන් කියපු විදියට මේ කොළඹ ජනගහනය මම හිතනවා 106ක් හැමාරක් විතර තියෙනවා. දෙගුණිය කොළඹට එනවා පිටේ ඉඳලා. ඒතර කුණු එන්නේ පිටේ ඉඳලා තමයි ඉතින්. කුණු එන්නේ පිටේ ඉඳලා තමයි. ඉතින් අපිට අපේ කොළඹ ජනතාව උසිගස්සලා කැලණිපානම තර නවත්තලා කවුරුත් එන්න බෑ. බඩු වරන් එන්න බෑ. ඉස්සතගෙන් එන්න ඕන කියලා කිව්වට කොහොමද වෙයි? කියන්න බෑනේ. අපිට කියන්න පුළුවන් නේ. කොළඹට කුණු ගේන්න එපා කියලා සඩම් පාටක් අදලා ඉතින් නවත්තන්න පුළුවන් බෑ. කරන්න බෑ. වග කියන කවුරුත් එම කරන්න නැහැ. කරන්න බෑ. අපේ රට මේක. මේක ජාතික අගනුවරේ මේක. නිල වශයෙන් අගනුවර කියන කොට ජයවර්ධන පුර නමුත් තවමත් ඊළඟ ඕන මට්ටමෙන් හරි අගනුවර මේක. ඒ තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ තත්ත්වය වැටෙන්නේ මොකයි කියලා අපි දැන් මෙතන මේ ෆයිසර් මුස්තෆා ඇමැත්තුමා, රටේ චම්පි ඇමැත්තුමා, ඒ වගේ අපේ මහා ඇමැත්තුමා කියලා දුන්නා දැන්. ඒ නිසා දැන් අපි මෙතන මේක අවසන් කරනවා. ඒ නිසා කරුණා කරලා මේ සටන් පාඩ කියන කරන්න එපා. අපිට උදව් උපකාර කරන්න මේ ප්‍රශ්නේ මෙතන අවසానයි. බලන්න දැන් කොළඹ කුණු අපේ කුණු නැහැ. කොළඹ කුණු අපේ කුණු නැහැ කියලා කිව්වනම් බලන්න දැන් ඇමැත්තුමනි මේ මම මේ ව්‍යවස්ථා මේම් කමිටේ ඉන්නවා. හැමදාම ඉන්නවා. දැන් මානාගේ ස්වාමීන් වහන්සේ ගැන කතා කරනවා. අපිට මොකද උපදෙස් දෙන්නේ? මේ රට ඒකී රට එකම රට පන් ශ්‍රී ලංකා කියලා කියලා දෙනවා. හොඳයිනේ. අපි සංකල්ප පිළි අරගෙන තිනවා. ව්‍යවස්ථාව නම් ඒකී රට. කුඩු නම් ෆෙඩරල් රටද? රට කීයද තියන්නේ එතකොට? කුඩු නම් එතකොට වෙන වෙනම රට. ගම්පා වෙන රට, කළුතර වෙන රට. හරි කතාවක් නේ මේක. වීලුවක් නේ මේක. ඒ නිසා කුඩු වේවා ව්‍යවස්ථාව වේවා දේශපාල බලවේගින් වේවා මොනෝ වේවා මේක එකම රට ඒකී රට අපේ ශ්‍රී ලංකාව අපත ගන්න එපා. ඉතින් කියන්න තියෙන. ඒ නිසා අපේ ආණ්ඩුවට උදව් උපකාර කරන්න සොයක ලබා දෙන්න කුඩු ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නේ වුණා තමයි වැරදි වුණා තමයි ඒක ඇත්ත පිළිගන්න ඕන. ඇත්ත පිළිගන්න අපි ලැජ්ජ වෙන්නේ නැහැ. ඇත්ත කියන්න ඕන. නමුත් ඒකෙන් පටන් ගත්තේ අපේ ආණ්ඩුව නෙවෙයි. ඒ කාලේ ඉඳලා අපේ එකක්. ඒ ආණ්ඩුව ඉඳලා අපිට ලැබෙච්ච දේවද් දෑවද්ද ඕන තරම් තියෙනවා. ඒක ප්‍රධාන දෑවැද්ද මේක. අමතක වෙන්න එපා. ඒ නිසා ඒ කුඩු දෑවැද්ද අපි දැන් කලබනා කරලා ඉස්සරහට අරන් යනවා කියලා කියන්න ඕන. අපේ අධිකර ජනාධිපතිතුමා අපිට මග පෙන්වීම ලබා දීලා තිනවා. උපදෙස් ලබා දීලා තිනවා. අපේ ගරු අග්‍රමාත්‍යතුමා අපිට මග පෙන්වීම ලබා දීලා තිනවා. උපදෙස් ලබා දීලා තිනවා. ඒ නිසා අපි ගමනක් යනවා.